right මම මේ වීඩියෝ එකෙන් පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න යනවා මෙඩිසින් කැටගරි එකක් සම්බන්ධව ඒ තමයි ඇස්පිරින් කියන මෙඩිසින් එක. ඒතර ඇස්පිරින් කියන්නේ මොකක්ද සහ ඇස්පිරින් භාවිතා කරන්න පුළුවන් අවස්ථාවල් මොනවාද කියන එක අපි මෙතනදී කතා කරමු. ඒ වගේම අපේ අලුත් classes start වෙනවා next week එකේ 27th September initiation seminar එක තියෙනවා. එතකොට අවශ්‍ය අයට external pharmacist examination එකට face කරන අයට ඒකට සහභාගී වීමේ අවස්ථාව තියෙනවා. සහභාගී වෙලා බලන්න පුළුවන් continue කරගෙන යන්න ඒ course එක. Right. එතකොට මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ aspirin කියන medicine එක සම්බන්ධව. එතකොට aspirin කියන්නේ මොකක්ද? Aspirin කියන එකේ medicine එකේ ඇත්තටම තියෙන්නේ acetyl salicylic acid කියන chemical එක. Acetyl salicylic acid. එතකොට මේ acetyl salicylic acid එහෙම නැත්නම් acidic nature එකක් තියෙන medicine එකක්. එතකොට මේක භාවිතා කරන අවස්ථාවල් මොනවද කියලා මම කිව්වොත් කෙටියෙන් එකක් තමයි කාට හරි fever උණක් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන් උණට. එහෙම නැත්නම් අපි ඒකේ property එක කියනවා විද්‍යාත්මකව antipyretic nature එක කියලා fever වලට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට දෙවැනි එකක විදිහට anti inflammatory property එකක් තියෙනවා inflammations වලට. එහෙම නැත්නම් ඉදිමීමක් වගේ වෙනවා නම් ඒ දේවල් සඳහා භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් anti inflammatory property එකක් කියලා අපි හඳුන්වනවා. Right. ඊළඟට තුන්වෙනි property එක විදිහට analgesic property කියලා තියෙනවා. Analgesic කියලා කියන්නේ pain killer. Pain killing action එකක්. එහෙම නැත්නම් වේදනාවක් කැක්කුමක් වගේ තියෙන කෙනෙක්ට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් මේ aspirin කියන ඖෂධය. ඒ වගේම තවත් දෙයක් තමයි antiplatelet property කියලා කියනවා. Antiplatelet එහෙම නැත්නම් රුධිර පට්ටිකාවල රුධිර කැටි ගැසීම සඳහා සිදුවෙන ක්‍රියාවලිය නැති කර ගැනීම සඳහා අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා aspirin. එහෙම නැත්නම් antiplatelet property කියලා කියනවා. Platelet කියන්නේ රුධිර පට්ටිකා. එතකොට රුධිර පට්ටිකාවල platelet aggregation කියන process එක එහෙම නැත්නම් රුධිර පට්ටිකා එකට එකතු වෙලා රුධිර කැටිය හදන process එක වළක්වන්න පුළුවන් මේ aspirin කියන ඖෂධය මගින්. ඉතින් එතකොට ඒකට හේතු වෙන්නේ aspirin වල එක්තරා අපි විද්‍යාත්මකව කිව්වොත් aspirin වලින් COX-1, COX-2 කියලා enzymes දෙකක් block කිරීම හරහා තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. එතනින් COX-1 ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා ආමාශයේ ආරක්ෂාව එහෙම නැත්නම් prostaglandin කියන chemical එක නිෂ්පාදනයට. ඒක ආමාශයේ ඇතුළේ බිත්තියේ ආරක්ෂාවට ක්‍රියාත්මක වෙන chemical එකක් prostaglandin කියන්නේ. ඒ වගේම prostaglandin වලින් තමයි කැක්කුම ඇති වෙන්නේ. එහෙම නැත්නම් වේදනාව ඉදිමීම ඇතිවීමට හේතු වෙන කිමිකල් එකක් වෙනවා ප්‍රොස්ටග්ලැන්ඩින්. ඉතින් එක පැත්තකින් ඇස්පිරින් වලින් මේ ප්‍රොස්ටග්ලැන්ඩින් හැදෙන එක නිෂ්පාදනය වෙන එක අඩු කරලා පේන් එක ඉන්ෆ්ලමේෂන් එක ඒ කැක්කුම වේදනාව අඩු කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ආමාශයේ ආරක්ෂාවට ඇති ප්‍රොස්ටග්ලැන්ඩින් ප්‍රමාණය අඩු වෙන නිසා ඒ මියුකස් එක එහෙම නැත්නම් ඇතුළේ ශ්ලේෂ්මල ඒ තියෙන ඝනකම අඩු වීමට හේතු වෙනවා මේ ප්‍රොස්ටග්ලැන්ඩින් අඩු වීම. ඉතින් ඒ නිසා ඇස්පිරින් වගේ ඖෂධයක් භාවිතයේදී අනිත් දේ තමයි මේක ඇස්ටල් මේ සැලිසිලික් ඇසිඩ් ඒකේ තියෙන ඇසිඩිටි එක. ඒ වගේම මම අර කියපු ඇතුළේ බිත්තිය ආරක්ෂාව නැතිවීම නිසා මේ වගේ ඖෂධයක් භාවිතයේදී තුවාල ඇතිවීමේ අවදානම් වැඩි, ඇතුළේ බිත්තිය ඩිස්ට්‍රොයි වෙන්න පුළුවන් අවදානම් වැඩි. එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් වගේ කන්ඩිෂන්ස් කොමන් වෙනවා. ඉතින් ඒ නිසාම දැන් මම මේ පෙන්නන්නේ ඇස්පිරින් එක එක ටයිප්ස් තියෙනවා. දැන් ඉකොස්පිරින් කියලා ආකාරයක් තියෙනවා. මේ ඉකොස්පිරින් කියන ඇස්පිරින් ටයිප් එකේ විශේෂත්වය තමයි එයාලා මේකේ නිෂ්පාදනය කරද්දී මේකට දාලා තියෙනවා ඒ කියන්නේ කෝට් එකක්. එහෙම නැත්නම් ටැබ්ලට් එකට ටැබ්ලට් එකේ පිටතින් එන්ටරික් කෝටඩ් කියලා කියනවා. අපිට මේක පිටින් බැලුවට පේන්නේ ටැබ්ලට් එකේ තියෙනවා කෝට් එකක්. එන්ටරික් කෝට් කියලා අපි හඳුන්වනවා ඒ කෝට් එක මගින් ආමාශයේ බිත්තියට මේ බෙහෙත නිසා ඇතිවෙන්න පුළුවන් හානිය අවම කරන්න ක්‍රියාත්මක වෙනවා මේ එන්ටරික් කෝට් එක මගින්. එන්ටරික් කෝටඩ් කියලා කියන්නේ ආමාශයේ ඇතුළේ බිත්තියේ හානි වෙන එක අවම කරන්න. එහෙම නැත්නම් හිමීට තමයි මේ ඩ්‍රග් එකත් රිලීස් වෙන්නේ මේ එන්ටරික් කෝට් එක තියෙන නිසා. එතකොට දැන් තව ඖෂධ ගත්තොත් එහෙම ඔයාලා දන්න ඔය ඩිස්පිරින් වගේ එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා. දැන් මේක ඉකොස්පිරින් කියන බ්‍රෑන්ඩ් එක, තව තියෙනවා ඇස්පිරින් කියලා බ්‍රෑන්ඩ් එකක්. ඉතින් එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. බ්‍රෑන්ඩ් වලින් විවිධාකාරයෙන් තියෙනවා ඇස්පිරින් වර්ග. සාමාන්‍යයෙන් 75 mg, 100 mg, 300 mg ඒ විදිහට තියෙනවා. දැන් මෙතන මම පෙන්නලා තියෙන මේකේ ඩිස්පිරින් එකක් විදිහට තියෙන එකක්. මේක ඇත්තටම
324 milligrams තියෙන මේක soluble aspirin කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ජලයේ හොඳින්ම දිය වෙන ආකාරයක්. මේක ඒ කියන්නේ මේ මේක ඔයාලට පේනවත් දන්නේ නැහැ මේකේ පිච් එකේ. එතකොට ඉක්මනට වතුරට දැම්මම දිය වෙනවා. ඉතින් ඒ විදිහට එක එක විදිහට හදා ගන්න පුළුවන් ඒවත් තියෙනවා. Solubility එකක් ඇති කරගන්න මේකේ mechanisms තියෙනවා ටිකක් complex ඒවා. අපි මෙතනදී මම එච්චර දුරට කතා කරන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් ඔය වගේ මේ ඇස්පිරින් කියන ඖෂධය ඉතාමත් වැදගත්. නමුත් භාවිතයේදී යම් ආකාරයේ අර මම කියපු side effects ඇති වෙන්න පුළුවන් නිසා පරිස්සමෙන් ඒකට ගැළපෙන ඇස්පිරින් වර්ගය භාවිතා කරන්න. විශේෂයෙන්ම heart diseases තියෙන patients ලට රුධිර කැටි ගැසීම වැළැක්වීම සඳහා daily dose එකක් විදිහට 75 mg aspirin nocte dose එකක් විදිහට, එහෙම නැත්නම් රැට පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකස් කරපු dosage එකක් දෙන බව ඔයාලා ගොඩක් දුරට අහලා ඇති. ඒකේ කාර්ය වෙන්නේ ඇස්පිරින් වලින් ඒ රුධිර කැටිය හැදෙන එක වළක්වන්න පුළුවන්. ඒ කියන්නේ රුධිර පට්ටිකාවල ක්‍රියාකාරීත්වය නතර කරලා තමයි ඒක කරන්නේ. එහෙම නැත්නම් ඇන්ටි ප්ලේට්ලට් මෙඩිසින් එකක් විදිහට හැදින්නවා. ඊට අමතරව මම කිව්වා ඇන්ටිපයරටික් එහෙම නැත්නම් උනට, ඒ වගේම analgesic pain එකට anti-inflammatory ඉදිමීමේ ක්‍රියාවලිය ඒවා අඩු කරන්න මේ ඖෂධය භාවිතා කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ෆාමසි වලින් දැනට ලංකාවේ තියෙන ඇක්ට් එකේ හැටියට අවුරුදු 12ට අඩු ළමයෙක්ට එහෙම prescribe කරන්නේ නැහැ විශේෂ තත්ත්වයක් යටතේ. හැබැයි මොකද aspirin වල අර bleeding ඇති කරන්න පුළුවන් tendency එක වැඩි නිසා සමහර වෙලාවට patient කෙනෙක් මේක ගනිද්දි යාට තිබුණොත් dengue fever වගේ condition එකක් විශේෂයෙන්ම ළමයෙක්ට. එතකොට ඒ dengue fever වලදී කොහොමත් dengue වලදී අඩු වෙනවා platelet count එක ඔයාලා දන්නවා. එතකොට bleeding tendency එක වැඩි, ඒ වගේ patient කෙනෙක්ගේ රුධිර ගැලීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අයට aspirin වගේ ඖෂධයක් දෙන එකේ risk එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන්න ඕන as a pharmacist. හරි, එහෙමනම් මම මේ session එක මෙතනින් complete කරනවා. මම කලින් කිව්වා වගේ ඔයාලා කැමති අයට ඉදිරියේ අපි organize කරන අලුත් class එකට සහභාගී වෙන්න හැකියාව තියෙනවා ඔයාලගේ knowledge එක improve කර ගැනීම සඳහා. එතකොට next 27th September අපි class එක පවත්වනවා 8 PM. එතකොට සහභාගී වෙන්න කැමති අයට පුළුවන් ඔයාලගේ phone number එක 0712142144 කියන number එකට WhatsApp කරන්න. 0712142144 කියන number එකට. එතකොට අපි ඒක ආව register කිරීමක් කරනවා class එක සඳහා. හරි, එමනම් මම මෙතනින් මේ session එක complete කරනවා. So thank you for the hearing and see you with a new session. Right.